ඔබට හෝටල් එකක් කරගන්න වැඩ ගෙදරදී කරගන්න අවශ්‍යද? එහෙනම් මෙන්න ඉතින් ඔබ සිංගල් හෑන්ඩ් බ්ලෙන්ඩර්. සුබ දවසක් වේවා. අදත් ඔබ එක්ක සිටින්නේ ලංකාවේ ප්‍රථම වරට සිංහල ගෘහ විදුලි උපකරණ ගැන කියාදෙන SDP Live YouTube channel එක සමග. අපි අද කතා කරන්නේ සිංගල් නිෂ්පාදනයක් වන LB21.6 හෑන්ඩ් මික්සර් පිළිබඳවයි. අපි දැන් යනවා ඔබේ YouTube channel එකට. දැන් බලමු මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඔයගාන දාගෙන පුළුවන් මෙතනට. මෙතන මොඩල් එක සඳහන් වෙනවා. ඒ අතර මෙතන තියෙන ඔප්ෂන් ටික සඳහන් වෙලා තියෙනවා. ඒ අතර මේකේ තියෙන ප්‍රයෝජන තමයි ඔයාලට ඕන සුප් ජාතිය. ඒ අතර සෝස් ජාති, ඒ අතර මයොනයිස් වගේ ක්‍රීම් ජාති, තව ඒ අතර සලාඩ් ඒ වගේ දා තප්පර පහක් අතුවද සාදාගැනීමේ හැකියාව මේ මගින් තියෙනවා. ඒ අතර ඔයාලට පුළුවන් දැන් වෙනද අල සුද්ධ කරන්න ගියා වගේ ඔය පිහි හොය හොය ඉන්න ඒවා දෙයක් නැහැ. මේ උපකරණය මගින් ඒ සියලු දේ මේකේ ඔයාලට දකින්න ලැබෙවි. අපි දැන් බලමු මේකේ තින්නේ මොනවද කියලා. ඔයාලට පේනවා ඉතින් මේ මිලිලීටර 700ක බීකර් එකක්, ඒ අතර මිලිලීටර 500ක චොපර් එකක්, ඒ අතර විස්ක එකක්. ඔයාලට පේනවා ස්ටෑන් ස්ටිල් බ්ලෙන්ඩර් රොඩ් එක. බ්ලෙන්ඩර් ඒත් සමග හම්බ වෙලා තව ස්ටෑන් ස්ටිල් බ්ලේඩ් එක. මේකේ තියෙන තවත් සුවිශේෂී කාරණයක් වන්නේ ස්පීඩ් දෙක වොට් 400ක මෝටර් එකක්. අපි දැන් බලමු මේ ඔයාලට පේනවා ඇති මම දැන් සදාහන් කර කාරණා ටික මෙතන සදාහන් වෙනවා. අපි දැන් මේකේ අන්බොක්ස් එක සඳහා යමු. අපි දැන් බලමු මේක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. නෝට්බුක් එක තියෙනවා. තමර කිව්ව ස්ටෑන් ස්ටිල් රොඩ් එක. ඉතින් ස්ටෑන් ස්ටිල් බ්ලේඩ් එක ඔයාලට දකින්න පුළුවන්. මේ තියෙන මිලිලීටර 500 චොපර් එක. දැන් ගමුලා මේ තමයි මේටිලිට 800 රම කියපු බීකර් එක. මේ තමයි මම කියපු ඩිස්ක් එක. මේ තමයි මම අර ඔයගලට කියපු මෝටර් එක. මේක තමයි මේකේ ප්‍රධාන මේ උපකරණය වන්නේ මේක තමයි. දැන් මේ තමයි මම අර බ්ලේඩ් එක. මේ ආකාරයෙන් ඔයාලට මේ පේනවා ඇති මේ බීකර් එක මගින් ඔයාලට මේ ආකාරයට මේ ඕනම සෝස් ජාතියක්, ඒතර සුප් සහ ඕනම ජූස් ජාතියක් ඔයාලට මේකෙන් සාදාගන්න මේ හැකියාව තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති මෙතන බටන් දෙකක් දකින්න ලැබෙවි. එමගින් මේ තමයි සාමාන්‍ය ස්පීඩ් එක. ඒකේ බටන් දෙක ප්‍රෙස් කර විට ස්පීඩ් දෙක වැඩ කරන ආකාරය අපිට දකින්න ලැබෙවි. එතන බලමු අපි. මේ වගේ සිදුවන කාර්ය මොකද්ද කියලා ඔයාලට පේන ඇති. වෙනදී මේ වගේ ඔයාලට කේක් එකක් සාදන්න ගියාම බිත්තර එහෙම බීට් කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට මේක අපිට භාවිතා කර තැයි බිත්තර බීට් කරගන්න උසව ක්‍රීම් ජාති මයොනිස් වගේ ක්‍රීම් ජාති සාරස් කරගැනීමට මේ උපකරණය සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් බලමු චොප එක ඇස්ල පොඩ්ඩක් ගිහිල්ලා
මේක තමයි චොපර් එක. ඔයාලට මේ ආකාරයෙන් ගලවා බ්ලේඩ් එක වෙනම ගත හැකි ඕන විදිහට සුද්ධ කරන්න පහසු වන ආකාරයට සකසා තියෙනවා මේක. මේ ආකාරයෙන් වර්ග ඕනම දෙයක් සුද්ධ කර ගැනීම හැකියා තව චොක් කර ගැනීම කැබලි කරලා සැලඩ් වගේ දේවල් පහසුවෙන්ම මේවාකින් සකසා කර ගැනීම හැකියාවට කියනවා. පාට පේනද මේකගේ පහසුව ගැන කතා කරොත් අපි මේක දිහා තමයි අතර පවා සැහැල්ලු. ඒ අතර වැඩි බරක් නෑ. ඕනාක කියන බිත් එක වුණත් මේක රඳවා කියත හැකි බිත් එක එල්ලලා දිය තැකි ඕනනම් ලාච්චෝ දැන් වැඩි ඉඩක් යන්නෙත් නෑ. ඉත පහසු ආකාරයෙන් ඕනා තැනක මේක තියන්න තීමේ හැකියාව තියෙනවා. අර වෙන බෙන්ඩර් වගේ නෑ මේකට ඉඩක් වැඩි ඉඩක් පවා යන්නෙත් නෑ. අපි දැන් බලමු මේ දෙක ගත්ත විට ඔයාලට පේනවා ඇති මේක සාදා තියෙන ස්ටෑන් ස්ටිල් මගින් එය මලකට කන්නේ දිගු කාලයක් පාවිච්චි කිරීම හැකියාව වෙනවා. ඒ අතර පිරිසිදු කරා ගන්න ගියත් එහෙම අපහසුතාවයක් නෑ. හොදලා අපිට පිරිසිදු කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබද අපි කතා කරේ KALB21.0 සිංගල් හෑන්ඩ් බ්ලෙන්ඩර් පිළිබඳව. ඔබටත් මේ නෑ නිවසරම ගෙන්නා ගැනීමට අවශ්‍ය නම් දැන් අපේ වෙබ්සයිට් එකට පිවිසෙන්න. ඒ අතර ලබන සතියේ මෙවැනි වීඩියෝ එකකින් අපි ඔබ හමුවට එනතුරු ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට කොරෝනා වලින් තොර සුභ සතියක් වේවා. එහෙනම් අපි ගිහින් එන්න.